ආයුබෝවන් මේ වීඩියෝ තුලින් මම ඔබට ඉදිරිපත් කරන්නේ ද්‍රව්‍ය සම්පින්නනේ අපිට අඳින්න ලැබෙන ඇපල් ගෙඩියක් අපි ඇඳලා වර්ණ කරන්නේ කොහොමද කියලා. ඉතාමත් ලෙහෙසි ක්‍රමශිල්ප පාවිච්චි කරලා පැස්ටල් මාධ්‍යයෙන් අපි ඇපල් ගෙඩියක් අඳින්නේ කොහොමද කියන එක මේ වීඩියෝ තුලින් මම ඔබට ඉදිරිපත් කරනවා. ඉතින් මම ඔබට ආරාධනා කරනවා මේ වීඩියෝව මුල සිට අග දක්වා ඉතා හොඳින් බලන්න කියලා. ඒ වගේම මේ වීඩියෝව තුලින් ඔබත් ඇපල් ගෙඩියක් අඳින්න පුරුදු වෙන්න කියලා. My friends, I am introducing you in this video how to draw and color an apple in easy methods with pastel media. So I am inviting you to look my video from the beginning to the end and practice this drawing. Thank you. මේ වීඩියෝ එක බලන්න කලින් ඔබ subscribe කරලා like කරලා share කරන්න. මේ වීඩියෝ සම්පූර්ණයෙන් බලන්න කියලා ඔබට ආරාධනා කර සිටිනවා. දරුවනි අපි බලමු ද්‍රව්‍ය සම්පින්නනේ එන ඇපල්. ඇපල් ගෙඩිය අපි අඳින්නේ කොහොමද කියලා අපි බලමු. ඇපල් ගෙඩියක් අපි අඳින්නේ කොහොමද කියලා. ඇපල් ගෙඩිය ප්‍රධාන හැඩේ මෙන්න මේ වගේ මේ රවුන්ඩ් හැඩයක් මේ අපි ගන්නෙ කොහොමද? මේ වගේ රවුන්ඩ් හැඩයක් අපි ගන්නවා. ඇපල් ගෙඩිය සඳහා කොහොම රවුන්ඩ් හැඩයක් අපි අරගෙන මේ රවුන්ඩ් හැඩේ මෙන්න මේ හරිය ඇපල් ගෙඩිය ඔහොම ඇවිල්ලා මෙන්න මෙතනින් පොඩ්ඩක් මෙන්න මේ වගේ හැඩයක් ගන්නවා චූටි හැඩයක් ඔන්න ඔහොම මේ පැත්තත් එහෙම මේ පැත්තත් ඔන්න ඔහොම ඇවිල්ලා මෙන්න මෙතනින් මෙන්න මේ වගේ හැඩයක් බොහෝ ඇපල් වල එහෙම නැති ඇපලුත් තියෙනවා මෙන්න මෙතන ඔන්න ඔහොම හැඩයක් එනවා මේ විදිහට මෙතන වලක් වගේ ඇතුළට තියෙන්නේ මෙන්න මේ විදිහට ඔය හැඩය එනවා මෙන්න මේ විදිහට අපිට මේ හැඩය අපිට ගොඩනගන්න පුළුවන්. අපි බලමු මේක පාට කරන හැටි කොහොමද කියලා. රතු පාට සහ රතු පාට විවිධ වර්ණයෙන් යුක්ත ඇපල් ගෙඩි තියෙන කොළ පාටත් ඇපල් ගෙඩි තියෙනවා. මෙන්න මේ වගේ වර්ණ රතු පාට වල වර්ණ කීපයක් අපිට උපයෝග කරගන්න පුළුවන්. මේ වගේ ඊට පස්සේ ක්‍රීම් පාට මේක අලංකාරය ගැනීම සඳහා. මේ වගේ වර්ණ කීපයක් අපිට මෙන්න මේ වගේ වර්ණ කීපයක් අපිට යොදා ගන්න පුළුවන්. අපි බලමු මෙන්න මේක පාට වෙන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට අපිට මේ වර්ණය බේස් කලර් එක අපිට මේ විදිහට ගන්න පුළුවන්. රතු පාටින් බේස් කලර් එක ගන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ වර්ණය ඉදිරිය තියෙන හැටියට. ඊට පස්සේ අපිට පුළුවන් මේ රතු පාටින් මෙන්න මේ ආකාරයෙන් මේ ටික වර්ණ කරන්න. මේ හැඩය ආ යුතුයි මේ මෙතනින් මේ හැඩය මෙන්න මෙහෙම වර්ණය මේ පැස්ටල් එක ඒ වගේ අරන් ගියාම මේ වර්ණ ඒ හැඩය ඒ විදිහට අපිට ලැබෙනවා ඔන්න ඔය විදිහට ඒ අවශ්‍ය රේඛාව ලකුණු කිරීම එක්කම නේ මේ පැස්ටල් එකේ පැත්තෙන් අපි පාට කරන්නේ මෙන්න මේ වගේ මේ මොන ඔය ආකාරයේ මේ හැඩය මෙන්න මේ පැත්ත ලා පාට ඇවිත් මේකේ වොලියුම් එක එහෙම නැත්නම් මේකේ තියෙන
ත්‍රිමාණ ගති අපිට ලබා ගන්න අපිට මෙහෙම උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා. ඔය ආකාරයෙන් ඊට පස්සේ අපිට අඩු වැඩි වශයෙන් අපිට පුළුවන් මේකේ ගති ලක්ෂණය අනුව මේක වර්ණ කරන්න මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට මේ රතු පාට බාන රතු පාටෙත් අපි පාට කීපයක් අපි ගන්නවනේ. බොහෝ වෙලාවට අපි පුරුදු වෙලා ඉන්නේ රතු පාටකම එක තනි පාට ගාලා ඉවර කරන්න. රතු පාටෙත් ප්‍රභේද ගොඩක් ඇති වෙන විදිහට අපිට වර්ණ කරන්න පුළුවන් නේ. ඇපල් ගෙඩිය සමස්තයක් රතු පාට වුණාට ඒ තුලත් විවිධ වර්ණ තියෙනවා. අපි චිත්‍ර හදාරන අය විදිහට ළමයි හෝ වැඩිහිටි අය විදිහට අපි ඒ ගැනත් සැලකිල්ලක් දක්වන්න ඕන. මෙන්න මේ විදිහට අපිට මේක මේ ආකාරයෙන් වර්ණ කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. එතකොට මෙහෙම අපිට මේකටත් ලා දුඹුරු සහ විශේෂයෙන්ම තද පාට මෙතෙන්දි මෙරුන් පාට මෙතෙන්දි පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. මේ නටුව අපි ඔහොම දානවා. මෙතන පොඩි අඳුරු ගතියක් ඔහොම එනවා. මෙතන එකයි වල වගේ පේන්නේ එකයි ඒ තුලින්. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ පැත්ත පොඩ්ඩක් අඳුරු ගතිය මෙන්න මේ විදිහට ලබා ගන්න. මෙහෙම ගෑවහම මේ අඳුරු ගතිය අපිට හොඳට ලැබෙනවා. අවශ්‍ය නම් තැඹිලි පාටක් පොඩ්ඩක් අතරට මේක චුට්ටක් මහා ගොඩක් නෙමෙයි. ඒකම මේ විචිත්‍රත්වය එන්න අපි සුදු පාට තියලා තියෙන මේ නටුවටත් පොඩ්ඩක් සුදු පාට අපිට පොඩ්ඩක් ගන්න බුලන් අර 3D ගතිය පොඩ්ඩක් මතු වෙන්න නේද. මේ බලන්න මේ වගේ ලස්සන ඇපල් ගෙඩියක් වර්ණ කරන්න ඕගොල්ලෝ උත්සාහ කරා. මේ ඇපල් ගෙඩියම අපිට පුළුවන් තව ටිකක් වර්ණ ඉදිරියට ගින හැටි බලන්න නේ. මේ බා මීට වඩා සමීප දර්ශනයක් විදියට මෙන්න මේ ආකාරයේ අපි ආරාධනා කරන ඕගොල්ලන්ටත් මේ වගේ ඇපල් ගෙඩියක් අඳින්න කියලා. මෙන්න මේ තියෙන මේ සුදු පැහැය සුදු පාට පැහැයනේ අපි ඉතුරු කරපු මේ සුදු පාට පැහැය මෙතන මේකේ ත්‍රිමාණ ගතියට හුඟක් උදව් වෙලා තියෙනවා. හොඳයි අපි ආරාධනා කරන ඕගොල්ලන්ටත් මේ වගේ ඇපල් ගෙඩියක් අඳින්න කියලා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔබ ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් එකක් දාන්න. බෙල් අයිකන් නොටිෆිකේෂන් ඔන් කරගෙන ඉන්න. මම ගොඩක් වීඩියෝස් ඩිසයින් සහ වෙනත් වීඩියෝ ගොඩක් හදලායි තියෙන්නේ. ඉදිරියේදී අලුතින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම ඔබ ළඟට ගෙන්වා ගන්න පුළුවන්. ඕගොල්ලොත් මේ වගේ හොඳ නිර්මාණයක් කරන්න උත්සාහ කරන්න. ඔබ හැමතෙම සුබ දවසක්. ආයුබෝවන්.